දිත්ත ප්‍රවේශභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිණිය ගීතා කුමාරසිංහට තවදුරටත් අදාළ මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට අභියාචනා අධිකරණය තීන්දුව කළේ පසුගිය තුන්වෙනිදායි. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඇයට මින් ඉදිරියට මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාවක් නොමැති බවයි. ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද අදහස් පළ වුණා. දරු කතානායකතුමා අපට ප්‍රතිඥාවක් දුන්නා. අභියාචනාවක් ඉදිරිපත් කිරීම සඳහා කාලය නිම වෙනතුරු මේ පිළිබඳ කිසිම ඉල්ලීමක් මැතිවරණ කොමිසමෙන් නොකරන බව අපට වගකීමෙන් කිව්වා. අපි හිතුවෙන්නේ කුමන හෝ බලපෑමකට යටත් වෙලා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හෝ කතානායකවරයා මේ ආකාරයේ තීන්දුවක් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි කියලා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවෙන් යන්නේකට නම් අපි එච්චර කැමති නෑ. මොකද අපිට එකම හිටපු කාන්තාව නිලියක් හැටියට රටට විශාල සේවයක් කරපු. සමහර වෙලාවට උන්නු ගමන් කැරකිලා කතන්දර කියනවා. නමුත් කතන්දර කිව්වට එහෙම හිත නොහොඳ එක්කෙනෙක් නෙමෙයි. මුතුමීට පස්සේ ඉතින් තව මන්ත්‍රීවරයෙක් එවගේ එයි පාර්ලිමේන්තුවට. හැබැයි එතකොට සමහරලාට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කැලලෙන් කොටසක් අඩුවේ. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්ට පෙර ගීතා කුමාරසිංහ මැතිණියගේ ආසනය අහිමි කෙරේ. ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට නිත්‍යානුකූල අයිතිය තියෙන්නේ අභියාචන අධිකරණයට නොවේ, ශ්‍රේෂ්ඨාධිකරණයට. ඊළඟට ලේකණේ ඉන්නේ පියසේන ගමගේ හිටපු ඇමතුමා. එතුමාගේ නම මම නිර්දේශ කළා යවනවා පත්වීම දෙන්න කියලා. ජනාධිපතිතුමා තවත් ශක්තිමත් වුණා. හොඳ ශ්‍රී ලංකානි දහස් පාක්ෂිකයෙකුට අවස්ථාව ලැබුණා. මම දන්න තරමට පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාට ලියුම යවනකොට නඩුවක් දාලත් නැහැ. මෙතන කියන්න බෑ, දන්නවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමීට මොකද වුනේ? සාමාන්‍ය දිවිත්ව පුරවැසිභාවය අහිමි කිරීම කියන්නේ දිගු කාලීන ක්‍රියාවලියක්. එතුමී තවදුරටත් දිවිත්ව පුරවැසියෙක් නොවේ. පත්වෙන අවස්ථාව වෙන විට දිවිත්ව පුරවැසියෙක් නිසා මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමට නුසුදුසෙක් වීම මතයි මන්ත්‍රී ධුරය අහිමි විය යුතුයි කියලා අභියාචනාධිකරණය තීරණය කළා තියෙනවා. අභියාචනාධිකරණයේ ලබා දුන්න තීන්දුව මේ වන විට දිවිත්ව පුරවැසියන් විදිහට සිටින සියලු දෙනාටම ක්‍රියාත්මක විය යුතුයි. මට නොනිල වශයෙන් තොරතුරු ලැබිලා තියෙනවා, එහෙම 8 දෙනෙක් ඉන්නවා කියලා. මේ අතර අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත් සමක් ගොනු කළා. අනතුරුව ඔවුන් ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමද දැනුවත් කරනු ලැබුවා. අභියාචන අධිකරණයේ දුන් තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් කරා. ඒ පිළිබඳ වාර්තාවල් සියල්ල මැතිවරණ කොමසාරිස්තුමාටත් බාර දෙන්න තමයි ආවේ. පාර්ලිමේන්තු මහලේකම්තුමා දන්වලා තියෙනවා මැතිවරණ කොමසාරිස්ට ඔබතුමියගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වෙලා තියෙනවා කියලා. දැන් අද අපි ගත්ත ඇපීල් එක මහලේකම්තුමාටත් අපි දැනුම් දෙනවා මේක ගැන. පියසේන ගමගේ මහත්මයා බලන් ඉන්න මන්ත්‍රී ධුරය බාර ගන්න. මට මුකුත් හිතෙන්නේ නැහැ. කැමති දෙයක් කැමති කෙනෙකුට හිතා ගන්න පුළුවන්. මහින්ද මහත්මයා ගැන සාකච්ඡාවක් කරාද? කතා කරන දේවල් මට මාධ්‍යට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මන්ත්‍රී ධුරය අහිමි වුණොත් ඔබතුමිය දේශපාලන ඉවත් වෙනවද? හෙට කරන දේ ගැන හරියටම මට අද කියන්න බෑ. ඒ අදහසක් නැද්ද ආණ්ඩු පක්ෂයේ පැත්තට යන්න? එහෙම ආණ්ඩු පක්ෂයට මීට කලින් ගියා නම් මෙහෙම නඩු අහන්න වෙන්නේ නැහැ මට. ඒ ගැන විශ්වාසයක් තියෙනවද? කිසිම විශ්වාසයක් නැහැ කවුරුවත් ගැන.